සහජ හැකියාව සහජ දක්ෂතාවය සහජ බුද්ධිය මේ හැම දෙයකින්ම කියවෙන්නේ අපි උපතේදීම අරගෙන එන දෙයක් ගැන ඒ වගේම මේ දේවල් තුනටම පොදු තවත් කාරණයක් තමයි මේ කිසිවක් අපිට වෙනස් කරන්න බෑ ඒ කිව්වේ අපිට ඌමනා වුණා කියලා අපිට සහජ හැකියාවක් හදා ගන්නවත් සහජ දක්ෂතාවයක් ඇති කර ගන්නවත් සහජ බුද්ධියක් ඇති කර ගන්නවත් බෑ මේ අතරේ සමහරු විශ්වාස කරනවා තමන්ගේ සිහින සැබෑ කරගන්න තමන්ගේ ඉලක්කවලට ළඟා වෙන්න බැරි වෙන්නේ මේ සහජ දක්ෂතාවය නැති නිසා කියලා ඒ වගේම සමහරු මේ කියන ඉලක්කවලට ළඟා වෙන්නේ සහජ දක්ෂතාවය එයාට තියෙන නිසා කියලා මේ කියන අය විශ්වාස කරනවා ඇත්තටම මාත් එක්ක සමහරු කියලා තියෙනවා වෛද්‍යවරයෙක් වෙන්න හැමෝටම බෑ මේකට උපතින්ම ගෙනාපු හැකියාවක් නැත්නම් සහජ බුද්ධියක් තියෙන්න ඕනේ කියලා ඇත්තටම මේ කතාව ඇත්තද මේ විදිහ ඉලක්කයක් වෙත යන්න උපතින්ම ගෙනාපු මොකක් හරි දෙයක් තිබීම අත්‍යවශ්‍යද සහජ දක්ෂතාවයක් නැති කෙනෙකුට මහන්සි වෙලා සැලැස්මකට අනුව වැඩ කරලා මේ දේවල් උපය ගන්න බැරිද තවත් විදිහකට කිව්වොත් අපි සාර්ථක වෙන්න නම් මීටරයක් වෙන්නම ඕනේද මෝටරයකට සාර්ථක වෙන්න බැරිද ඉතින් මේ ගැන හොයද්දී එහෙමත් නැත්නම් මේ ගැන මම දරන මතය තහවුරු කරන්න කරුණු හොයද්දී මට හම්බුණා බොහොම අපූරු කතාවක් මේක ඇත්තටම එක් පුද්ගලෙක් තමන්ගේ ජීවිත කාලෙම කැප කරගෙන තමන්ගේ ජීවිතේම පර්යේෂණාගාරයක් කරගෙන සිදු කරපු බොහොම අමුතු විදිහේ පර්යේෂණයක් ඉතින් අපි අද මේ ගැන කතා කරමු මේ තමයි ලස්ලෝ පෝල්ගර්ගේ කතාව. ඒ වගේම පෝල්ගර් සොහොයුරියන්ගේ කතාව. මේ විදිහ ඔබට එදිනදා අවශ්‍ය වෙන දේවල් ගැන විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාත්මක කරුණු ගැන අපේ YouTube channel එකෙන් අපි කතා කරනවා. ඉස්සරහටත් මේ විදිහ වීඩියෝ බලන්න කැමති නම් දැන්ම අපව subscribe කරන්න. ඒ වගේම bell icon එක ඉබුවොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඒ ගැන ඔබට දැනගන්න පුළුවන් වෙයි. ලස්ලෝ පෝල්ගර් කියන්නේ හංගේරියාවේ ජීවත් වුණු අධ්‍යාපනය පිළිබඳ මනෝවෛද්‍යවරයෙක්. ලස්ලෝ විශ්වාස කරපු දෙයක් තමයි දක්ෂව ඉපදෙන්නේ නැහැ, එයාය නිර්මාණය කරන්න ඕනි කියන එක. ඔහු කිව්වා ළමයෙක්ව කුඩා කාලේ ඉඳලා යම් ශාස්ත්‍රයකට යොමු කරලා ළමයව පුහුණු කළොත් ඕනෙම ළමෙක් අතිදක්ෂයෙක් කරවන්න පුළුවන් කියලා. මේ ගැන තවදුරටත් විස්තර කරමින් ඔහු මේ විදිහේ කතාවක් කිව්වා. දරුවන් තුළ අසාමාන්‍ය විභවයක් තියෙනවා. සමාජය තමයි ඒ විභවය දරුවන්ගෙන් එළියට ගන්න ඕනේ. හැබැයි ප්‍රශ්නය තමයි මොකක් හරි හේතුවක් නිසා මිනිස්සු මේක විශ්වාස කරන්නේ නැහැ. ඒ අය හිතන්නේ විශිෂ්ටත්වය කියන දේ තියෙන්නේ වෙන අය ගාව කියලා. Taman ගාව නෙවෙයි කියලා. මේ විදිහට 1960 ගණන්වල මොහු Taman දරන මතය සහ ඒ පිළිබඳ Taman පර්යේෂණයක් සිදු කරන්න යන බව ප්‍රකාශ කළා. ඉතින් ඒ කාලේ සමාජයේ කතා නොවුණු දෙයක් ගැන මේ විදිහට දිගින් දිගටම වෙනස් මත පළ කිරීම හේතුවෙන් එකල හංගේරියානු රජයට මේ දෙයට මැදිහත් වෙන්න වුණා. ඔවුන් කිව්වා ඔහු මේ කියන දේ ඔහු සමාජගත කරන්න හදන දේ කිසිසේත්ම පදනමක් නැහැ කියලා. ඒ වගේම මේ ගැන පර්යේෂණ කරනවා වෙනුවට ඔහු Tamanගෙම මොලේ පරීක්ෂා කරගන්න ඕනි කියලා රජය මොහුට අවවාද කළා. ඒත් මේ දේවල් වලින් ලස්ලෝ Tamanගේ උත්සාහය නැවැත්වුවේ නැහැ. එයා තේරුම් ගත්තා මේ දේ තහවුරු කරන්න තියෙන එකම ක්‍රමය Tamanම දරුවෙක් හදාගෙන ඒ දරුවාව මේ පරීක්ෂණයට සම්බන්ධ කරගන්න එක කියලා. ඉතින් මේ ගැන කල්පනා කරපු ලස්ලෝ Tamanගේ මේ වැඩේ සාර්ථක කරගන්න සහකාරියක් හොයන්න පටන් ගත්තා. ඒ කාලේ විදියට ලස්ලෝ තරුණ ගැහණු ළමයි හොය හොයා ඒ අයට ලිපි ඇව්වා. නමුත් මේ ගොඩක් අය ලස්ලෝගේ විවාහ වීමේ අරමුණ දැනගත්තට පස්සේ ලස්ලෝගේ යෝජනාව එක්වරම ප්‍රතික්ෂේප කළා. මේ අතරේ ලස්ලෝට ක්ලාරා කියන යුක්‍රේන ජාතික කාන්තාව මුණ ගැහෙනවා. ලස්ලෝගේ පරේෂණය ගැන පැහැදුණු ක්ලාරා ඔහු එක්ක විවාහ වෙන්න කැමති වෙනවා. 1969 දී ඔවුන්ගේ පළවෙනි දරුවා සුසෑන් උපත ලැබෙනවා. ඒකම ලස්ලෝ සෑහෙන්න කල්පනා කරා සුසෑන්ට මොනවද උගන්වන්නේ කියලා. සුසෑන් දක්ෂයෙක් වුණ දවසට ඇගේ දක්ෂතාවය ගැන කවුරුවත් තර්ක නොකරන්න ඕනි කියලා තමයි ලස්ලෝ හිතුවේ. සුසෑන්ව චිත්‍ර සංගීත වගේ කලාවකට පුහුණු කළොත් ඇගේ දක්ෂතාවය ප්‍රමාණාත්මකව මනින්න බෑ කියන එක තමයි ලස්ලෝට තේරුම් ගියේ. මේ නිසා ඔහු අවසානයේ තීරණයකට එනවා චෙස් ක්‍රීඩාව ඇයට උගන්වන්න ඕනි කියලා. මොකද චෙස් වගේ තාර්කික දෙක දක්ෂතාවය කිසිම කෙනෙක්ට තර්කයට නැත්නම් අභියෝගයකට භාජනය කරන්න බෑ. ඒ වගේම මේක ප්‍රමාණාත්මකව මනින්න පුළුවන් নিরপেক্ষ දක්ෂතාවයක්. මේ තීරණයත් එක්ක මේ වෙද්දි විනෝදාංශයට පමණක් චෙස් ක්‍රීඩා කරපු ලස්ලෝට සිද්ධ වෙනවා චෙස් ක්‍රීඩාව ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්න. ඒ කාලේ අද වගේ අන්තර්ජාලය ජනප්‍රිය වෙලා තිබුණේ නැති නිසා ලස්ලෝට සිද්ධ වෙනවා චෙස් ක්‍රීඩාව ගැන ලියවුණු පොත් හොයාගෙන ඒවා කියවන්න. මේ විදිහට චෙස් ක්‍රීඩාව ඉගෙනීම සම්බන්ධ සෑහෙන මූලාශ්‍ර ප්‍රමාණයක් ඔහු අධ්‍යයනය කළා. ඔහු සුසෑන්ට අවුරුදු 4 සම්පූර්ණ වෙන්නත් කලින් චෙස් උගන්වන්න පටන් ගත්තා. පුංචි සුසෑන් චෙස් වලට කැමති වෙන විදිහට විවිධ ආකර්ෂණීය ප්‍රයෝග සිදු කරමින් ලස්ලෝ ඇයට චෙස් ඉගැන්නුවා. ඒ වගේම සුසෑන් ගොඩක් ආසාවෙන් මේක ඉගෙන ගත්තා. ඇයගේ පස්වන උපන්දිනය ලබද්දී ඇය චෙස් ඉගෙනීම වෙනුවෙන් සෑහෙන පැය ගණනක් වැය කරලා තිබ්බා. තවත් මාස කිහිපයකට පස්සේ ලස්ලෝ ඇයව චෙස් තරඟාවලියකට යොමු කළා. සුසෑන්ට වඩා වයසින් දෙගුණයක් පමණ වැඩිමහල් අයයි මේ තරඟයට සුදුසුකම් ලැබලා තිබුණේ.
ඒත් ඒ කිසිවක් ඇයට අභියෝගයක් වුණේ නැහැ. ඇය තරඟෙන් තරඟේ ජයග්‍රහණය කරමින් අවසාන තරඟයට සුදුසුකම් ලැබුවා. ඒ තරඟයත් 10ට බිඳුවක් වගේ විශිෂ්ට අයුරකින් ජයග්‍රහණය කරන්න ඇයට පුළුවන් වුණා. මේ විදිහට ඉතා ලාබාල දරුවෙක් Taman සහභාගී වෙන හැම තරඟයක්ම ජයග්‍රහණය කරමින් චෙස් සූරතාවය ලබා ගත්තා කියන පුවත හැමතැනම ලැබුගින්නක් වගේ පැතිරලා ගියා. හැමෝම මේ ගැන පුදුම වුණා. මෙහෙම පුදුම වෙන ගමන් මේ ගැන හරියට නොදන්න මිනිස්සු කිව්වේ ඇයට උපතින්ම චෙස් ක්‍රීඩාව පිළිබඳ දක්ෂතාවයක් තියෙනවා කියලා. ඒ කිව්වේ ඇයට චෙස් වලට සහජ හැකියාවක් ඇති කියලා තමයි මේ අය හිතුවේ. ඇත්තටම මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ. 1974 දී ක්ලාරා සහ ලස්ලෝගේ දෙවැනි දරුවා සොෆියා උපත ලබනවා. 1976 දී ඔවුන්ගේ තුන්වැනි දරුවා ජූඩිට් උපත ලබනවා. තමන්ගේ වැඩිමහල් සහෝදරිය චෙස් ඉගෙන ගන්නවා දැකපු සොෆියාට සහ ජූඩිට්ටත් උවමනා වෙනවා මේ සෙල්ලම මොකක්ද කියලා දැනගන්න. මේක සෙල්ලම් කරලා බලන්න. ඒත් ලස්ලෝට උවමනා වුණේ නෑ මේ අයට පුංචි කාලෙම මේක උගන්වන්න. මේ දෙන්න අවුරුදු 5 සම්පූර්ණ කරාට පස්සේ තමයි ලස්ලෝ මෙයාලට චෙස් උගන්වන්න පටන් ගත්තේ. මේ දෙන්නට චෙස් ඉගෙන ගන්න කාගෙන්වත් බලකිරීමක් ලැබුණේ නෑ. ඒ නිසා චෙස් ඉගෙන ගන්න එක මෙයාලට හිසරදයක් නැත්නම් වදයක් වුණේ නෑ. ඇත්තටම මේ අයටම තමයි චෙස් ඉගෙන ගන්න කැමැත්තක් සහ ආසාවක් ඇති වුණේ. මේ දෙන්නත් වැඩිවියට පත් වෙද්දී චෙස් ඉගෙනීම වෙනුවෙන් තමන්ගේ කාලයෙන් පෑ දසදහස් ගාණක් මේ වෙනුවෙන් වැය කරලා තිබුණා. දැන් අපි බලමු මේ අය තමන්ගේ දක්ෂතාවය ප්‍රදර්ශනය කළේ කොහොමද කියලා. අවුරුදු 12 වෙද්දී සුසෑන් වයස අවුරුදු 16න් පහළ කාන්තා චෙස් සූරතාවය දිනා ගන්නවා. එයින් වසර දෙකක් පමණ වෙද්දී ඇය සමත් වෙනවා ලෝකයේ දක්ෂම කාන්තා චෙස් ක්‍රීඩකව බවට පත් වෙන්න. 1991 දී ඇයට පුළුවන් වෙනවා චෙස් ග්‍රෑන්ඩ් මාස්ටර් කිරුළ ලබා ගත්ත තුන්වෙනි කාන්තාව බවට පත් වෙන්න. මේක තමයි චෙස් ක්‍රීඩකයෙකුට ලබන්න පුළුවන් ඉහළම ජයග්‍රහණය. මේ විදිහට තමන්ගේ ක්‍රීඩා දිවිය අවසන් වෙද්දී ලෝක කාන්තා චෙස් සූරතාවේ සිව්වරක් දිනාගත්ත ඇය චෙස් ඔලිම්පියාඩ් කිරුළ 5 වතාවක්ම දිනා ගන්න සමත් වෙනවා. ඒකම චෙස් ත්‍රිත්ව කිරුළ දිනාගත් පළමු පුද්ගලයා බවට පත් වෙන්න මට හැකි වෙනවා. ඒ වගේම අද වෙද්දි තවත් එකයකට පමණයි මේ කිරුළ ලබා ගන්න හැකි වෙලා තියෙන්නේ. සොෆියා අවුරුදු 14න් පහළ කාන්තා චෙස් සූරතාවය දිනා ගන්නවා. ඒ වගේම තමන්ගේ වැඩිමහල් සහෝදරිය වගේම ඇයටත් පුළුවන් වෙනවා කුඩා කාලයේදීම චෙස් සූරතාවයන් රැසක් හිමි කරගන්න. කොහොම වුණත් මෑගේ ඉහළම දක්ෂතාවය ලෙස හැඳින්වෙන්නේ 1989 වර්ෂයේදී රෝමේ පැවැතුණු තරඟාවලියකින් ඇය ලැබපු ජයග්‍රහණයයි. මේක ලෝක චෙස් සූරයින් හැම දෙනෙක්ම සහභාගී වුණු තරඟාවලියක්. ඇයට පුළුවන් වෙනවා ඒ හැම කෙනෙක්ම පරදවමින් මේ තරඟාවලියේ ශූරතාවය ලබා ගන්න. මේ නිසාම සමහරු මේ ජයග්‍රහණය අතීතයේ සිදුවුණු ඓතිහාසික සිදුවීමක් වන ප්‍රබල රෝමාධිරාජ්‍යයේ පරාජයට සමාන කළා. ඒ අනුව ඇයගේ මෙම ජයග්‍රහණය සැක් ඔෆ් රෝම් නැත්නම් රෝමේ බිඳවැටීම ලෙස විරුදාවලියට ලක් වුණා. මේ තරඟාවලියේ ඇය පෙන්නපු දක්ෂතාවය ලෝකයේ 5 වෙනි විශිෂ්ටතම චෙස් දක්ෂතාවය ලෙස සඳහන් වෙනවා. කුඩා කාලයේ ඉඳන්ම තමන්ගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනාටම නොදෙවිනි දක්ෂතාවයන් පෙන්වන ජූඩිත්ට පුළුවන් වෙනවා වයස අවුරුදු 15 දීම චෙස් ග්‍රෑන්ඩ් මාස්ටර් කිරුළ ලබා ගන්න. මෙලෙස එකල ග්‍රෑන්ඩ් මාස්ටර් කිරුළ ලබාගත් ලාබාලම තැනැත්තා බවට පත් වෙන්න ඇයට පුළුවන් වෙනවා. ඒ වගේම දශකයකට වැඩි කාලයක් ලෝක කාන්තා චෙස් ශූරතාවය තමන්ගේ යටතේ තියාගන්න ඇය සමත් වෙනවා. ඇයගේ ක්‍රීඩා කාලය තුළ ඇයට පුළුවන් වෙනවා ලෝක ශූරීන් සෑහෙන ප්‍රමාණයක් පරදවන්න. ඒ වගේම ඇය ලෝකයේ මෙතෙක් බිහි වූ දක්ෂතම චෙස් ක්‍රීඩිකාව ලෙස පිළිගැනෙනවා. ඉතින් මේ විදිහට පුහුණුව මගින් දක්ෂයෙක් බිහි කළ හැකි බවට ලස්ලෝ ඉදිරිපත් කරපු වාදය තහවුරු කරන්න ඇගේ දියණියන් තිදෙනාට පුළුවන් වුණා. ඇත්තටම සාර්ථකත්වයේ හරියට සාගරයේ තියෙන අයිස් කුට්ටියක් වගේ. මේ අයිස් කුට්ටිය සාගරයෙන් මතුවලා පේන මුදුන එකිවේ සාර්ථකත්වයේ විතරයි හැමෝම දකින්නේ. නමුත් හැමෝටම පේන්නේ නැති ලොකු කොටසක් සාගරයෙන් යට වෙලා තියෙනවා. සාර්ථකත්වයට පත් වෙන පුද්ගලයා එවිනුවෙන් සිදු කරන කැපකිරීම, මහන්සිය, ඒ වගේම පුහුණුව මේ පහළ තියෙන හැමෝටම නොපෙනෙන අයිස් කුට්ටියේ පාදමට සමාන කරන්න පුළුවන්. එකල එක්තරා හංගේරියානු පුවත්පතක් සුසෑන් කුඩා කල පෙන්නපු දක්ෂතාවය කුඩා දරුවෙකුගේ ආශ්චර්යයක් විදියට හඳුන්වනවා. මේ ගැන අදහස් දක්වමින් ලස්ලෝ කියා සිටින්නේ ඇය මේ දක්ෂතාවය ලබා ගන්න පුහුණු වෙන කාලෙක ඇයව මේ අය දැක්කනම් කවදාවත් මේක ආශ්චර්යයක් කියන්නේ නැහැ කියලා. මොකද මේ දක්ෂතාවය ඉබේ ඇයට ඇති වුණු දෙයක් නොවන නිසා. බොහොම උත්සාහයෙන් පියවරෙන් පියවර තමයි ඇයට ඒ තත්වයට එන්න හැකියාව ලැබුණේ. ලස්ලෝ චෙස් ක්‍රීඩාව දන්න සාමාන්‍ය පුද්ගලෙක් පමණයි. ඒ වගේම ඇයගේ බිරිඳ ක්ලාරා චෙස් ක්‍රීඩාව දැනගෙන හිටියේ නැති තරම්. මේ නිසා කිසිසේත්ම ඔවුන්ගේ දරුවන්ට මේ දක්ෂතාවයන් ලැබුණේ ජානවලින් නෙවෙයි. මේ හැම දෙයකටම මුල් වුණේ දැඩි උත්සාහය සහ පුහුණු වීම පමණයි. ඒ වගේම මවුන් තිදෙනාටම එක වගේ දක්ෂ වෙන්න පුළුවන් උනේ නැහැ. සොෆියා අනිත් දෙන්න තරම් දක්ෂ උනේ නැහැ. ඒකට හේතුව විදියට හැමෝම සඳහන් කරන්නේ ඇයට අනිත් දෙන්න තරම් මහන්සි වීමට නොහැකි වුණා කියන එක. වරක සුසෑන් පවා කියනවා තමන්ගේ නංගි වැඩ කරන්න කම්මැලි කියලා. ඒ වගේම සොෆියා එකඟ වෙනවා මේ කතාවට.
ඇයි ජූඩිත් වගේ ඒ කියුවේ එයාගේ නංගි වගේ නෙවෙයි ඕනි දෙයක් ඉක්මනට අතහැරලා දානවා කියලා නංගි තරම් කවදාවත් එයා මහන්සි වෙන්නේ නැහැ කියලා ඒ වගේම හැමෝම පිළිගන්නවා මොවුන් තුන්දෙනාගෙන් වැඩිම දක්ෂතාවයක් දක්වපු ජූඩිත් අනිත් දෙන්නටම වඩා මහන්සි වෙලා වැඩ කරපු බව මේ විදිහට ඕනම කෙනෙක් තුළ දක්ෂයෙක් විය හැකි ධාරිතාවයක් නැත්නම් විභවයක් පවතිනවා ඕනම නිරෝගී සාමාන්‍ය මිනිසෙකුට තමන්ගේ ශාස්ත්‍රයේ විශිෂ්ටයෙක් වීමේ හැකියාව පවතිනවා මේ දෙයට උමනා වෙන්නේ කැපවීම සහ පුහුණුව පමණයි තමන්ගේ කතාවෙන් මේ දේ ඔප්පු කරන්න ලස්ලෝට පුළුවන් වුණා තමන්ගේ පියා සිදු කරපු දේ ගැන අදහස් දක්වමින් සුසෑන් මෙහෙම කියනවා මගේ තාත්තා කියන විදිහට සහජ දක්ෂතාවයේ ඇති දෙයක් නැහැ සාර්ථකත්වයේ කියන්නේ 99%ක්ම මහන්සි වෙලා වැඩ කරන එක විතරයි ඒ වගේම තාත්තා කියපු දේත් එක්ක මම එකඟ වෙනවා මේ කතාවෙන් ගන්න පුළුවන් දේවල් මොනවද කියලා මම එකින් එක කියන්න යන්නේ නැහැ නමුත් මම අන්තිමට පොඩි දෙයක් කියන්නම් මේ පෝල්ග සොහිරියන්ගේ කතාවෙන් වගේම ලස්ලෝගේ ජීවිතේනොත් අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා මම හිතනවා ඉතින් ඔයාලට මොනවද මේ කතාව ගැන හිතෙන්නේ? ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ කතාව ඔයාගේ සාර්ථකත්ව වෙනුවෙන් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. මේකෙන් ඔයා යම් දෙයක් ගත්තනම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. තවත් කෙනෙක් ඒ කිව්වේ ඔයාගේ යාළුවෙක් මේ වීඩියෝ එක බැලුවත් හොඳයි කියලා හිතනවා නම් මේක ෂෙයා කරන්න. ඒ වගේම මේ විදිය වීඩියෝ විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාව සහ විද්‍යාව සම්බන්ධ වීඩියෝ මම මේ channel එකෙන් අරගෙන එනවා. ඔයා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක එබුවොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඒ ගැන ඔයාට දැනගන්න පුළුවන්. එනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හමු වෙමු.